Bangladesh cricket අද තියෙන තැනට එන්න ගොඩක් උදව් කරපු රටක් විදිහට ඉස්සරහින් ඉන්න රටක් තමයි අපි. බංග්ලාදේශයට ටෙස්ට් වරම් ගන්න වගේම කිසිම රටක් ක්‍රිකට් වලට බංග්ලාදේශය වැද්දගන්නේ නැති කාලේ බංග්ලාදේශයට වැඩිම තරඟ දීපු රටක් තමයි ලංකාව කියන්නේ. ඒ වගේම බංග්ලාදේශය යම් තත්ත්වයකට ඇවිල්ලා ඉන්නවා නම් ඒකට අපේ රටේ ක්‍රිකට් පුහුණු කරුවන් දීපු දායකත්වය විශාලයි. මුදලට වඩා බංග්ලාදේශයේ ක්‍රිකට් දැනකට අරගෙන ඉන හැඟීමෙන් වැඩ කරපු පුහුණු කරුවන් නිසා තමයි බංග්ලාදේශය අද ක්‍රිකට් වලින් තැනක ඉන්නේ. ජාතික කණ්ඩායමට කළ උදව් වගේම 19 පහළ කණ්ඩායම ලෝකුස්ලානේ දිනද්දී බංග්ලාදේශ පුහුණු කරුවා ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රවීණයෙකු වූ නවී නවාස් ඔහු ඒ රටේ පාසල් ක්‍රිකට් හදන්න කරන සේවය ගැන බංග්ලාදේශ ක්‍රිකට් ලොක්කු පසුගිය කාලේ ප්‍රශංසා කළා. තත්ත්වය මෙහෙම වෙද්දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන LPL තරගාවලියට බංග්ලාදේශ ක්‍රීඩකයෝ එන එක වළක්වන්න තීරණයක් බංග්ලාදේශ ක්‍රිකට් ලොක්කු අරගෙන කියලා වාර්තා වෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට බංග්ලාදේශ ක්‍රීඩකයන් සහභාගී වනු ඇතැයි මම සිතන්නේ නැහැ. එවැනි විට අපගේ දේශීය ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ නිසා ඒ කාලයේදී ඔවුන් මෙහි සිටිය යුතුයි. එහෙම තමයි බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානි නයිමුල් හසන් කියන්නේ. කොහොමුණත් මේ තීරණය පිටපස්සේ තියෙන පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් අතර ශ්‍රී ලංකාවේ පවත්වන නියමිත වෙලා තිබුණු ක්‍රිකට් තරගාවලිය පිළිබඳ කඹැදීමේ ප්‍රතිඵල කියලා තමයි වාර්තා වෙන්නේ. බංග්ලාදේශයේ කියපු විදිහට ලංකාවේ නිරෝධායන නීති ලිහිල් කරන්න ලංකාව අකමැති වීම තමයි තරගාවලිය කල්යන්න ආසන්නතම හේතුව වුණේ. තරග තහනමක් නිසා ක්‍රිකට් වලින් ඈත් වෙලා හිටපු ෂකිබ් නැවත මේ තරගාවලියත් එක්ක ක්‍රිකට් පිටියට එන්න තමයි බලාගෙන හිටියේ. මේ තීරණය නිසා ඔහුට ඒ අවස්ථාව ලැබෙන එකක් නැහැ. ෂකිබ් වගේම මුෂ්පික රහීම් මහමුදුල්ලා රියාත්, මුස්තෆිසු රෙහමාන්, සබීර් රෙහමාන් සහ මොහමඩ් සයිෆුදීන් යන ක්‍රීඩකයනුත් වෙන්දේසියට ඉදිරිපත් කරනවා කියලා තමයි කලින් වාර්තා වුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.